അതുമൊത്തം യുട്യൂബ് ചാനലിലേക്കും അത് മമ ഒബഹമോട്ട് എന്നെ സുവിശേഷി മാതൃകാവക് പിലിമത കത്താകാണ് ඒතමයි ලෝකයේ වගේම ලංකාවේ මේ දිනවල සමාජයේ විශේෂයෙන්ම කතාබහට ලක්වන විෂාදය එහෙමත් නැත්නම් ડિප්‍රෙෂන් කියන රෝගය සහ ඒ හා සමගම වැඩි පවතිනා වූ සමාජීය ගැටලුවක් බවට පත් වෙලා තිබෙන සියදිවි නසා ගැනීම යන කාරණය පිළිබඳ අපි මුලින්ම බලමු කුමක්ද මේ විෂාදය කියන්නේ කියලා විෂාදය කියලා කියන්නේ යම්කිසි පුද්ගලයේ දීර්ඝ කාලයක් තිස්සේ නිෂේධනීය ආකල්ප එහෙමත් නැත්නම් ඍණාත්මක ආකල්ප වලින් පීඩා විඳීම එහෙමත් නැත්නම් ඍණාත්මක ආකල්ප වලින් පෙළීම මේ සාමාන්‍යයෙන් වරින් වර ඇතිවන ශෝකයකට එහෙමත් නැත්නම් මානසික වේදනාවට වඩා ඉතා බරපතල වූ තත්ත්වයක් අනිත් කාරණේ තමයි ආහාර රුචිකත්වයේ අඩුවීම ඒ වගේම එහි පෙර සංහන් කළ පරිදිම අනිත් පැත්ත වන්නට පුළුවන්. ඒ තමයි ප්‍රමාණය ඉක්මවා තමන්ගේ සෞඛ්‍යයට අහිත කර ආහාර පුරුදු රටාවකට ඇබ්බැහි වන්නට පුළුවන්. එහෙමනම් අපි ඊළඟට බලමු මේ කියන්නා වූ විෂාදය කියන රෝගයේ උච්චතම අවස්ථාව මොකක්ද? ඒ තමයි මා පෙර සංහන් කළ පරිදි අද වන විට ලෝකයේ ඒ වගේම අපේ රටේ ඉතා විශාල සමාජ ගැටලුවක් බවට පත් වෙලා තියෙන සියදිවි නසා ගැනීම එහෙමත් නැත්නම් තමන්ගේ ජීවිතයට හානි කර ගැනීම කියන කාරණය විශේෂයෙන්ම අපි දන්නවා ලෝකයේ වගේම ශ්‍රී ලංකාවේ තරුණ පරම්පරාව අද වන විට විශාල වශයෙන් මේ කියන සියදිවි නසා ගැනීමේ තත්ත්වයට පෙළඹිලා තියෙනවා මේට ප්‍රධාන හේතුව වන්නේ මෙන්න මේ කියන්නා වූ විෂාදය කියන රෝගය තමයි. එහෙමනම් අපි බලමු කොහොමද මේ කියන්නා වූ විෂාදය එහෙමත් නැත්නම් මේ ડિප්‍රෙෂන් කියන මානසික රෝගී තත්ත්වෙන් මිදෙන්නේ. දැනටම ඔබයට මුහුණ පා සිටිනවා නම් එයින් කොහොමද සුවයක් ලබන්නේ කියලා. මනෝවිද්‍යාඥවරුන් ඒ වගේම විශේෂඥ වෛද්‍යවරුන් පවසන ආකාරයට මේ විෂාදය කියන රෝගය නික්ටාවටම සුව කරගන්නට පුළුවන්. එහිදී ඔවුන් ලබා දෙන ප්‍රධාන උපදේශය වන්නේ තමන්ට එදිනෙදා ජීවිතයේදී යම් කිසි ගැටලුවක් එහෙමත් නැත්නම් දුකක් වේදනාවක් කලකිරීමක් ඇති වුණොත් වහාම තමන්ට ඉතාමත් හිතවත් ඉතාමත් විශ්වසනීය ළඟම හිතවතෙකුට එහෙමත් නැත්නම් නෑදෑයෙකුට යහළුවෙකුට තමන්ගේ දෙපව්පියන්ට සහෝදරයෙකුට සහෝදරියකට එහෙමත් නැත්නම් තමන්ගේ සහකරුට හෝ සහකාරියට හැකි ඉක්මනින් ඒ දුක පවසන්න තමන්ගේ මනසට වද දෙන ඒ පීඩාකාරී ගැටලුව ඔවුන් සමග සාකච්ඡා කරන්න මේ තමයි ප්‍රධාන උපදේශය ඒ වගේම මා මෙහිදී වැදගත් ලෙස මතක් කළ යුතු තවත් කාරණයක් තියෙනවා. ඒ තමයි ඒ ඔබට එවැනි දුකක් කනගාටුවක් ඇති වෙනවා නම් ඔබ යම්කිසි කෙනෙකුට එසේ තමගේ දුක කනගාටුව ප්‍රකාශ කරනවා වගේම ඔබට ඔබගේ යහළුවෙක් ඉහළියෙක් එහෙමත් නැත්නම් හිතවතෙක් යම්කිසි අවස්ථාවක තමන්ගේ ගැටලුවක් ඒ වගේම ඔහුගේ හෝ ඇයගේ පුද්ගලික කාරණයක් දුක ඔබ සමග පවසන්නට එනවනම් එය නොතකා හරින් නැතුව සුළු වේලාවක් ලබා දීලා ඒකට සමන් දින එක ඔබේ මනුෂ්‍යත්වයට ඉතාමත්ම වැදගත් කියලා මම හිතනවා. එහෙම වුණොත් අද වෙන විට මේ සමාජයේ දැඩි රැල්ලක් බවට පත් වෙලා තියෙන මේ කියන්නා වූ විෂාදය කියන මානසික රෝගී තත්ත්වය සහ සියදිවි නසා ගැනීම කියන විශාල සමාජීය ගැටලුව අපෙන් යම් තාක් දුරකට තුරන් කරගන්නට හැකියාව ලැබේ. අපි මුලින්ම බලමු කුමක්ද මේ විෂාදය එහෙමත් නැත්නම් ડિප්‍රෙෂන් කියලා කියන්නේ. යම්කිසි පුද්ගලයේ දීර්ඝ කාලයක් තිස්සේ නිෂේධනීය ආකල්ප එහෙමත් නැත්නම් ඍණාත්මක ආකල්ප වලින් පීඩා විඳීම එහෙමත් නැත්නම් ඍණාත්මක ආකල්ප වලින් පෙළීම අපි හඳුන්වනවා මේ විෂාදය කියලා. විෂාදය කියන රෝගෙන් පෙළෙන අය සාමාන්‍යයෙන් යමක් කෙරෙහි අධික ඇල්මක් දක්වනවා. එහෙමත් නැත්නම් යමක් කෙරෙහි දැඩි සාංකාවකින් පෙළෙනවා. ඒ වගේම තමයි සෑම විටම දැඩි වේදනාවකින්, දුකකින්, කලකිරීමකින් එහෙමත් නැත්නම් ජීවිතය ගැන පසුතැවිල්ලකින් තමයි ඔවුන් නිතරම ඉන්නේ. සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේදී
අපි දුකට පත්වීම වේදනාවට පත්වීම ශෝකයට පත්වීම සාමාන්‍ය කාරණයක්. නමුත් එය දින ගණනාවක් එහෙමත් නැත්නම් සති කිහිපයක් එහෙමත් නැත්නම් මාස ගණනාවක් අඛණ්ඩව එක දිගට පවතිනවා නම් එය ඔවුන්ගේ ජීවිතවලට ඉතා විශාල බලපෑමක් ඇති කරනවා. සාමාන්‍යයෙන් මේ විෂාදය කියන රෝගයේ ප්‍රධානම ලක්ෂණය තමයි පුද්ගලයේ තමන්ට තමන් ගැන ආත්ම විශ්වාසයක් නොමැති වීම. ඒ වගේම තමන් සෙසු අයට එහෙමත් නැත්නම් සමස්ත සමාජයට කිසිදු වටිනාකමක් නොමැති පුද්ගලයෙක් ලෙස තමන්ගේ මනසින් මවා ගැනීම. සාමාන්‍යයෙන් මේ විෂාදය කියන රෝග ලක්ෂණය හටගන්න හේතු වන කාරණා නිශ්චිතව හඳුනාගෙන නැහැ. ඒ පුද්ගලානුබද්ධව වෙනස් වන්නට පුළුවන්. උදාහරණයක් විදියට තමන්ගේ නිවසේදී එහෙමත් නැත්නම් රැකියා ස්ථානයේදී එහෙමත් නැත්නම් අධ්‍යාපනික කටයුතු කරන ස්ථානයේදී එදිනෙදා තමන්ගේ ජීවිතයට මුහුණ පෑමට සිදුවන විවිධ ගැටලු අභියෝගවලට නිසියාකාරව නිවැරදිව මුහුණ දීමට ඇති නොහැකියාව මත මේ විෂාදය කියන රෝග ලක්ෂණයට රෝගියට ගොදුරු වෙන්නට පුළුවන්. මේ විෂාදය නිසා ඇතිවන්නා වූ බලපෑම මොන වගේද? සාමාන්‍යයෙන් මෙය තීරණය කරන්න පුළුවන් වන්නේ ඔවුන්ට දැනෙන ස්වභාවය, ඔවුන්ට දැනෙන හැඟීම්වල ස්වභාවය අනුව. සාමාන්‍යයෙන් දිගු කලක් ශෝකයෙන් කල් ගෙවීම, තමන් අර මා මුලින් සඳහන් කළ විදියට කිසිදු වටිනාකමක් නොමැති පුද්ගලයෙක් ලෙස මවා ගැනීම මේ විෂාදයේ ලක්ෂණයක් වන්නට පුළුවන්. ඒ වගේම මීට අමතරව මේ කියන රෝගයේ ලක්ෂණ තමයි සාමාන්‍යයෙන් නිතර දැඩි මහන්සියක් දැනෙන. ඒ වගේම සාමාන්‍යයෙන් අපිට ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් සාමාන්‍ය පරිදි නිින්ද යන්නේ නැහැ. ඒ වගේම තමයි ඇතැම් විට මෙහි අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ප්‍රමාණය ඉක්මවා අධිකව නිින්ද යෑම. එහෙමනම් තවත් මෙවැනි වීඩියෝවක් සමගින් ඔබ හමුවට ඉක්මනින්ම එන්න. එතෙක් අපහා රැඳෙන්න. මේ වීඩියෝට ඔබ කැමති නම් අපට ලයික් එකක් කමෙන්ට් එකක් ලබා දෙන්න. ඒ වගේම අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.